මම ඔයාලට ලොකු වරදක් කරා. ඔයාලට නිඳා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න. අම්මගේ තුන් මාසේ දානේ දෙන්න. පොලිසියට මාව හොයා ගන්න පුළුවන් තැනක සූසයිඩ් කර ගන්නවා. රටම කම්පාවට පත් කරපු වැල්ල වීදිය දමා ගොස් තිබු කාන්තා මල්සුරු ගැන තොරතුරු රැසක් එළියට. අධිකාරි මුදියන්සේලාගේ ප්‍රේමසිරි නම් 52 හැවිරිදී විවාහක උපපොලිස් පරීක්ෂක වරයා සොයා බඩල් කුඹුර වෙහෙරගොඩ නිවසට පොලිස් කණ්ඩායම ගිය විට සැකකරු නිවසේ පසුදොරින් කැලෑවකට පැන ඇති බවට අනාවරණය වී තිබෙනවා. ඝාතනයට ලක් වී ඇත්තේ ලීනියා කුමාර දුල්නිගේ දිනිනී යසෝදා ජයසූරිය 36 හැවිරිදී කුරුවිට තෙප්පාගම බඩල් ගම පදිංචි කාරියක්. ඇයිගේ සොයුරා ප්‍රාදේශීය දේශපාලකයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. සැකකරු 27 වෙනිදා බුත්තල පොලිසියෙන් නිවාඩු ලබා එදින රාත්‍රී 10ට පමණ මෙම කාන්තාව සමග හම්වැල්ලේ පිහිටි නවාතැන් පොළක 106 වෙනි කාමරය කුලියටගෙන තිබෙනවා. එම හෝටලයේ සිටියදී 3 වතාවක් පිටතර ගොස් පැමිණ ඇති අතර එම හෝටලයෙන් පිටතර ගොස් ඇත්තේ පෙරේදා උදෑසන 10ට පමණය. මරා දමා පසු පැයකට පමණ පසු බෙල්ල කපා දමන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. සැකකරුට වයස අවුරුදු 18ක සහ 10ක පමණ දරුවන් දෙදෙනෙකුද ඇති බව සඳහන්. පොලිසිය පැමිණෙන විට කැලයට පැන ගිය පොලිස් පරීක්ෂකවරයා ලිපියක් දෙලියා පලා ගොස් තිබෙනවා. එම ලිපියේ සඳහන් නැත්තේ මම ඔයාලට ලොකු වරදක් කරා. ඔයාලට නිඳා අපහාස විඳින්න වෙයි. ඒවා විඳ දරාගෙන ජීවත් වෙන්න. අම්මගේ 3 මාසේ දානෙ දෙන්න. පොලිසියට මාව හොයාගන්න පුළුවන් තැනක මම සූසයිඩ් කරගන්නවා.